සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සිතුලහන හැමෝටම. ඔන්න අපි සිතුල ඕස්ට්‍රේලියාවට ආවා. අද අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. ඉතින් මේ හැමෝටම කිව්වා මම සිඩ්නි එනවා කියලා, ඕස්ට්‍රේලියාවට එනවා කියලා. ඔන්න ඒ පොරොන්දුව අපි ඉෂ්ට කරන්න අද අපි ආවා ඕස්ට්‍රේලියාවට. සිඩ්නි නුවර ඔයගලන්ට මේ තියෙන ලස්සන සුන්දර දේවල් පෙන්නන්න. මෙතන ඇත්තටම ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලත් එක්ක බෙදා ගන්න අපි සිතුල ඔගලත් එක්ක හැමදාම ඉන්නවා, හැම තැනටම යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි, අපි අනිත් රටවල් වලටත් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. බලාගෙන ඉන්න, අපි කවදා හරි ඔගලගේ රටටත් එනවා. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් ඔගලන්ට පොඩි යාළුවෙක් අඳුලා දුන්නා, පොඩි නෙමෙයි ලොකු. එයා මේ රටේ ඉන්න අපිත් එක්කම ඉන්න කෙනෙක්. ඉතින් ෂෙහන් බොහොම ස්තුතියි සමාධි. මංගතින් ඔස්ට්‍රේලියාවල රැවිලා අවුරුදු දැන් 10කට ලක් වෙනවා. මෙහෙ වෙනසකට තියෙන්නේ දැන් වටපිටාව දැක්කොත් මේ වීඩියෝ එකේ පේන්නේ හරිම සුද්ධයි, ක්ලීන්, ෆ්‍රෙන්ඩ්ලස් තමයි මෙහෙ තියෙන ලොකුම වෙනස. ඇන් ලංකාවත් එක්ක කම්පයා කරුවොත් මම හිතන්නේ ලොකුම ඩිෆරන්ස් එක තමයි නීතිය අකුරට බොහෝ දෙනෙක් පිළිපදිනවා. අන්න ඒ කල්චර් එක තමයි අපිට ලංකාවෙත් පුරුදු කරන්න ඕනේ. ඇන් ඒ කල්චර් එක ලංකාවට ගෙනෙච්චොත් ලංකාව ඉතාම දියුණු රටක් බවට පත් වෙනවා. සිංගප්පූරුව නෙමෙයි සිඩ්නි උඩත් වඩා හොඳ වෙන්න අනිවාර්යෙන් පුළුවන්. කෙසේ වුණත් බොහොම හොඳ ඔපචුනිටියක් යම් මට. මගේ නම ෂහන් කිව්වාගේ සමාධි. මම මෙහාට ඇවිල්ලා අවුරුදු 10යි, දැන් කියපු දේ ආයෙත් කියනවා ගණන් ගන්න එපා. කෙසේ වුණත් මම මාධ්‍ය වැඩ කෙරුවා අවුරුදු 7ක් විතර ලංකාවේ ඉද්දී, 2003 සිට 2010 දක්වා. ඒ නිසා නැවතත් මාධ්‍ය සමග අත්වැල් බැඳ ගැනීමට ලැබෙන මේ අවස්ථාව ඉතාම අගය කරනවා. සිතුලට බොහොම ස්තුති වෙනවා සමාධි සහ සිතුල කණ්ඩායමට මේ ඔපචුනිටි එක මට ලබා දෙනවා. අනිවාරෙන් අනිවාරෙන් ඔකට නෝන්දයක් දැනගන්න ඕන නම් අනිවාරෙන් සමාධි ත්‍රූ සමාධි සිතුල චැනල් එකෙන් අපෙන් ප්‍රශ්න අහන්න ඕන දෙයක් එවන්ද අපේ ෆෑන් ක්ලබ් පේජස් එක දන්නවා ෆේස්බුක් කරා ඕන දෙයක් කනෙක් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාව අය කොහේ හිටියත් ලෝකෙ කනෙක්ට් කරන එක තමයි සිතුල කරන්න හදන්නේ. ඇන් මේ ෆස්ට් ස්ටෙප් එක මේක ඩෙෆිනිට්ලි නොට් ද ලාස්ට්. ඒ නිසා ඕකටිය අපි සමග අත්වල් බඳින්න, අපි සමග එකව වෙන්න. ලංකාව කොච්චර පොඩි වුණත් ලෝකෙ අපි හැමෝම සමග එකව වෙලා මේ ඉතාම ටයිට් නෙට්වර්ක් එකක් බාරපත් කරනවා. ඉතින් අපි ෂිහාන් අපි බලමුද මොනාද තියෙන්නේ කියලා. ඇත්තට මම නම් හරියට ඒ ගැන අයිඩියා එකක් නැහැ මොනාද තියෙන්නේ කියලා. ඔයාට නම් දැන් එක්ස්පීරියන්ස් තියෙනවානේ, ගොඩක් දන්නවානේ. ඉතින් මං දැක්කේ බ්‍රිජ් එක. ඒ බ්‍රිජ් එක ගැන පොඩක් කියන්න පුළුවන්ද? බ්‍රිජ් එක හරි ලස්සනයි. සිඩ්නි හාබර් බ්‍රිජ් එක ගත්තොත් මාත්‍රෙන් ගොඩක් ෆැක්ස් එක ඔන්ලයින් චෙක් කරන්න ඕනේ. කියන්නේ ඉස්සලම් 1932 තමයි මේක කන්ස්ට්‍රක් කරුවේ. 32 කන්ස්ට්‍රක් කරුවාට පස්සේ මේක ඉවෙන්චුවලි 1932 තමයි මේක ඕපන් කරන්නේ. මේක කන්ස්ට්‍රක්ෂන් පටන් ගන්න 1923 තියෙන ඉන්ෆර්මේෂන් අනුව ගූගල් කරලා බලන්න. සිඩ්නි කෙසේ වුණත් ඔස්ට්‍රේලියා ගැන කතා කරද්දී මේ එක තමයි one of the most iconic locations, iconic places. මේකේ මම හිතන්නේ ලෝක හැමෝම සිඩ්නි බ්‍රිජ් ගැන කතා කරද්දී 31st night fireworks තමයි හුඟක් අය මතක් වෙන්නේ. ඒක ඉතාම ලස්සන විදිහට කරන්නේ මම හිතන්නේ ඩුබායි බර්ජ් එක වගේ. ඊළඟට නැත්නම් ඊට කලින් සිඩ්නි බ්‍රිජ් එකේ fireworks තමයි හුඟක් අය බලන්නේ ලෝකේ one of the first countries to celebrate the new year. ඒ මැදවෙත මෙතන කරන fireworks එක ඉතාම grand level එකක කරන්නේ, ඉතාම ලස්සනයි. සිඩ්නි ආවොත් බ්‍රිජ් ක්ලයිම්බ් එකක් තියෙනවා, ඒක කරන්න පුළුවන් නම් වෙලා තියෙනවා නම් ඒක කරන්න. බකට් ලිස්ට් එකේ කරන්න පුළුවන් දේවල් වලින් අනිවාර්යෙන් එකක් තමයි මෙතන බලන එක. ඒ වගේම මෙතන ක්‍රූස් ෂිප් එකක් තියෙනවා. ඔව් සිඩ්නි ලංකාවත් එක්ක කම්පයා කරද්දී ඐ ගෙස් මෙහෙ හුඟක් වෙලාට ක්‍රූසර්ස් හරි පොපියුලර්. මෙතන තමයි සිඩ්නි වල මේ ක්‍රූස් ෂිප්ස් සාමාන්‍යයෙන් ස්ටොප් කරන්නේ, one of the main ports. හුඟක් අය මෙහෙ නිකටික හොලිඩේස් වලද වීකෙන්ඩ්ස් වලද නැත්නම් you know 3 4 days වලද උනත් ක්‍රූසර්ස් වලට ඒක එක්ස්පීරියන්ස් එක ගන්නවා. ඉතින් මේ දෙන්නේ ඒ වගේ එක දෙවන්ත ෂිප් එකක් මෙතන පාක්. ඒ වගේම මෙතන හාබ් එකක් තියෙනවා නේද? ඩාලින් හාබ් කියන්නේ. ඩාලින් හාබ් ටිකක් ළඟයි මෙතනට. එතනත් පොඩි එන්ටර්ටේන්මන්ට් කැපිටල් වගේ සෙක්ෂන් එකක්. කැපිටල් නෙමෙයි, බට් එන්ටර්ටේන්මන්ට් සෝන් එකක් ෆැමිලිස් වලට. මැඩම් ටසෝට්ස් ග්ලෝබලි ඔකටේ ගිහිලා ඇති වෙන රටවල වල. සිඩ්නි වල එක තියෙන ඩාලින් හාබ් වල. ඒ වගේම සිඩ්නි ඇක්වේරියම් එක මෙහාට આવ බලන්න එක. සම්වර්ණ හරිම ලස්සනයි. ඒ වගේම සිඩ්නි වයිල්ඩ් ලයිෆ් පාර්ක් එක තියෙනවා.
and Sydney Tawe ekak tikak langai etana tikak langai ne e Sydney me region ekak Sydney CBD ekak thamai me region ekak ithin me hari thiyena podi podi dewal balanda Luna Park kiyala ape Lankawa satutu wena wage habai ita wada thama level ekakata yana ekak thama honda place ekak podi podi ayath ekka Sydney walta ena nan aniwaryen Luna Park walta stop ekak thiyena globally one of the most popular locations or buildings clearly is the opera house main building ekak google karala baluwoth meke construction padang gatte 1959 sitha meka avurudu tika gana giya ibara karanna 1973 තමයි මේක ඉවර කෙරුවේ. ඉතාලම යුනික් බිල්ඩින්ග් එකක්. ඒ හින්දාම තමයි මම හිතන්නේ ග්ලෝබලි මේක මෙච්චර පොපියුලර්ද. මේ බැලුවොත් මේ ඉන්නේ විසිටර්ස්ලා ඕ ටුවරිස්ට් ලෝකෙම හැමදේම හැමදාම යනවා නේද? and ගෝකාගේ most popular location එක තමයි මෙන්න මේ නගර background එකේ යන opera house එකේ photograph එකක්. just like basically Sydney Harbour. අපි අදට ගිහලා බලමු තව එකක්. ලංකාවේත් සිඩ්නි ලංකාවේ ලානල් වෙන්ට එක තියෙන්නේ ඊට ඒක කම්පෙයා කරන්න නෙමෙයි හැබැයි ලානල් වෙන්ට එකේ තියෙන ප්‍රොඩක්ෂන්ස් තියෙන ප්‍රොඩක්ෂන්ස් ඒ වගේ තමයි මේක ඇතුළත් සෑහෙන දේවල් තියෙනවා අවුරුද්දකට මම හිතන්නේ 1000කට වඩා ප්‍රොඩක්ෂන්ස් එනවා ඒ ඩිෆරන්ට් ඩිෆරන්ට් හෝල්ස් එනවා ඇතුළේ ඉතින් මේක ඇතුළෙත් දැන් අද හඳයි වුණත් වෙලා තිබ්බොත් බලන්න පුළුවන් ප්‍රොඩක්ෂන්ස් එනවා සෑහෙන ඒ හින්දා මේක නිකන් බිල්ලිමක්ම නෙමෙයි ඇතුලේ සෑහෙන දේවල් වෙනවා ඒ වගේම හොඳ රෙස්ටෝරන්ට්ස් උත් තියෙනවා ඇතුලේ හොඳ ඔප්ෂන් එකක් සිඩ්නි වලට ආවොත් අනිවාර්යෙන් ආවොත් මේ තැන් දෙකට එන්න ඕනේ එහෙම තමයි දන්නේ සිඩ්නි වලට ආවා කියලා නැත්නම් හැමෝම ගේ සිඩ්නි ආවා කියලා බෑ මෙතන මේ දොර යන නැත්නම් ඒක කම්ප්ලීට් නෑ ඉතින් එහෙනම් අපි අද දැන් ඉන්නේ අපි සිඩ්නි වල මේ අපි අද බැලුවේ බීච් එකයි ඔපෙරා හවුස් එකයි ගොඩක් දේවල් අද කවර් කරා ඉතින් අපි ආයි තව තැනකදී හම් වෙන බලාපොරොත්තු වෙයි අද ඔබෙන් සමු ගන්නවා ඔබට සුභතාවසක් ප්‍රාර්ථනා කරනවා මේ කටාස්ට ගෙන එන ශ්‍රී ලංකීය ප්‍රථම අන්තර්ජාල ගුවන් විදුලිය සිතුවිලි.